මුවන් පැලෙස ගුවන් නදුලිට රචනා කරන්නේ කලාසුරි මුදලිනායක සෝමරත්න. මේ විිසෝයි නාමෙල්ලුයි දෙන්න රටවටේගිය අට පස්සේ. මුවන් පැල්ලස්සේ සිද්ධ වෙච්ච දවල් ගැනෙම ආරන්ටයක් නැද්ද. නැස ැ ඇයි මේ මකුත් කරදරයක් සිද්ධනනාද ලොක ලොකු ඔය එක ගැහිල්ල වහම නතර කරගෙන ඉව සගෙන ඉන්නවාද ටිකක්. නැත්තන් එහෙම මේ මංකයාන්ට කියාපුය කරදරේ ගැන්න ලොකුම කියනවාද. නැ ඒද මා මම කියන්ට ? වැරීම සිද්ධ වනේ කොහොමද කියලමම ද මේ කියන්න අම්මා මේ ජංජාලයක් වෙලා වගේ අපි නැති අතරේ. ඇත්ත කියට හගන්න නැතුව. ඔොරොන්දුුවෙන්ට ඕන්න බිසෝයි ලාමිල්ලුයි ලොකුයි කිසිම්ම කල්ල බල්ලයක් නොකර මන්දන්න හැටියට කතාව කියන්න කල්. හොඳේ සහතික වෙන වද තුන් දෙෙනම්. සාහතිකයි සහතිකයි සිද්ධ වනේ මොකද කියලා කියන්නට ගුස ඒ පින් සිද්වෙේ. මටඒ පිනෙන් කමක් නෑ. නොමුත් මං මේ මැද්දට පැනලකි අන්ඩ යන ආරංචියය එක්කර හොදේ එකත්න නෙවෙයි. මං හිතු මොකක්කාරි අපේ අතුරුම් මුන්දලාට කරයි කියලා. ඉක්මට අපි අපෝ යමුයි කිය මං වඩ කිව්වන කොහද ඔයාඒක ගණන්ගති නෑනේ. අ උනුවතුර ලිංවලින් නාලා මිසාකාපහො වෙනි නෑ කියල්? කීරමලේද තවකොහෙදර යන් ඩෝනේ කියන බිසෝ ඔයා සය කියන්ට ගිය කතාවට බාධ කරනවනේ කටපියගෙන සීහට ඉඩදැට මේ උනේ මොකදක ලිස්තර කරන්න මොකුත් නමුත් මහන් අරක එකක් ගොම අපපච්චි ඔය ඔය ආයෙත් කටදානවනේටග අ කියන්ටගේ කතාට පස්සේ මං කියන්න නෑමං කටපියගන්නේ මකද කියල කියනකල් ම කටපියගන්න නෑම්ම මේ හරි ගාල ගෝට්ටයක්ක්නෙමි තාම නේද සංවර්ය. හරි හරිසි කියට මොකද උුණ කියලා. මේක නාමල් හිතාපු නැති. එකයන්නේ නොසිත දෙයක් සිද්ධවෙචී හැටි. හර ආචින්ති තම්පි භවති චින්ති තම්පී විනස්සතිකවගේ. ො දෙයක් සිද්ද වනේ අම්මා ඔය එක ගහිර නවත්තල මේ අමගන්ටකෝ මේ මේ සමායින්ටසියේ මිනිස්සු කවුරුත් මොන හේතුකට හරි බැවුණුත් බීහිතිය දනවන කාරණය අවබෝධ කරගන්න කල් ලොකු අසානකින් දගසනෝ ඒක මංගන්නවල්ලාමේල් මංක දන්න. නොමුත්ේ බිය දන්නවරන කාරනාව මොකද්ද කියලා. දැනගෙන්න්න ඉඩ පෑද නැනගෙෙන ඉන්ටේ පෑය ආසානයට තැන දෙට හරිද හරි මොකදදේ බියදනවන කාරණාවසිේ පොඩගොම ඉදබෝ අම්ම ලොකුට යම කියලා එනකර බුතුමාමේ දෙව කතාව හපු ගමක් නාමල් බිසූදාලා යයි අන්ට. ඒකයිහි ළඟට වෙන්න දෙයක් ලොකු නොමුත් දැනත මේ සෞවේ සිද්ධවෙේච්ච මහා අකර තැබ්බෙ ගැනකි අන්තන්නේේ ද මම්මේ මැද අත්තුනේ. අංඒහරිය කියලා ඉවර වනාට පස්සෙ පුළුවන් අනිතරය ගැන හිතා බලන්න. අම්මා අම්ම කෝ අපපචි! හට කියට ඉක්මංකර? කියයි සේරමදුවේ දැන් කියටයේ ඒ උදාහරණය මෙ අචින්ති තම්පි භවති චින්තති තම්පි වෙනස්සෙතිමමුකද තේරුමට තේරුම තමයි නාමල් අපි නොසිතූ දේවල් සිද්ධ වෙනවා. සිතන පතන දේවල් සේරම විලාශ වවා මට දැනගට ඕනේ අපි මේ රතවටේ සංචාරයක් කරන්නට ගියාට පස්සේ. මෙ අපේ උදවියට අපේ දේපලවලට ලොකු නස් පැත්තියක් කලාද කියලා කියන්ටකසියේ. ගෝමගේ අපපච්චි කෝමගේ අපප්චි! ඒ ලොකෝ ඔය එක ගැහිල්ල නවත්තලා ලොකෝම කියන්ට ආරක්ච්චිල දැන්කොහෙදද ඉන්න කියලා නානකට.ොල ඇ අපච්චි පොලසි ඉන්න සී? අම්ම කියන්න මෙ මේ ඒක පොඩි වැරදී මක් බිසෝ එහින්දා කල්ලබල්ල නොවී හගන්නවා හොඳයි කතාව. පච්චි නරක මිනියෙක් නෙයි උද මෝඩකංකරන එක බන්ධන්නවා? ඒහන ඒ ඇති ඇතිබිසෝ පොඩි මෝඩකමක් කරන මිනිියෙක් බාගදා මුලු ජීවිත කාලම ඒ පොඩි වැරද්දට වන්දිගවනවා. බිසූ. බැරද්ද පොඩියුනත් ලොකනත් වැැරද්දක්මයි හිරණද. මකදමයි අපපචි කරපු මෝඩකම. ඉක්වැඩ කියන්න හුසේ. හම හිටියයන්නම් හොම හිටියනම් ඒක බොහෝම දිගත යන්නේ එකක් බිසෝ.. මේකට බොහෝම හොඳ උපමාවත්තියවා අපි ගැමියන්ගේ කතා භාතේ උපමවල් මට දැන ගණ්ඩෝනෙ නෑසියේ. මට දැනගන්න ඕනේ මගේ අපපච්චි ගැන මට ඕන ඇවිස්තර දැනගන්ට මොකදදේ ගැමි උපමාව ඒක මේ කට්ටියයට සමාන වෙන්න කොමසින් වෙද්ද පදදරට වැදුන්නේේ හාවට දැදේරුුණා දෙනාමට ඒ කියන්නේ දුරදිග නොබලා හිතා බලන්න නැතුව කවුරු හරි කරපු ක්‍රියාවක් මෝඩකම දුරදගිග එ. හරිත හරි නාමෙල් හරියට හරි ම මෝඩමය අම්පචිකරපු මහ මෝඩකම දගේ අපපච්චි එක මෝඩ කමක්ද කෙරුවේ හුන්ගේ කරපුයමදේම මහ හොල මොට්ටලවාදුවේ ඔය ඇති ලොකු ඔය ඇති එක ගහන්ට කාරයක් නෑ. ඒ කරපුදේ හරිද වැරදිද කියලා කියන්නටත් එපා මොකද අපි දන්න නෑන අරකිලේ කෙරේ හරිද අද නැත්තම් මේ මේ වැරදිද අද කියලා කියන්නට ඇයි මිනිසුේ මය අපච පොලිසි ඉන්නේ උද කෙර මොකද කියලා මට තෝර්ල කියන්න නතේයි ිසෝ බිසෝ කනා කර ඔය සද්ධ අඩුකරගෙන කතා කරද හ? ආහල පාලයේ ගිට්ටුව ගවා හගෙනින් වරෙන් මේ අහුද ඔය ගේට්ටුව ගව හිට ගැන්න ඉන්න යනවා අට හොඳ යන දිහාවකට පොතන රස්්කන්න නැතුව නැතමක් හවලාවා මගේ බල්ලා ගේටුවගාවට පුරම්පී රම්පී යන්නවා ගේට්ටුව ගාවට ම පච්චරකාන්ස ගස්වෝ වන මිනිස්සු ගෙන පොලිසිට කියටග මහතතුරු අපච්චි වලහින පාලට ගත්තද න හමනං ඇයි අපපච්චුව පොලිසි තියාගෙන යම්ම. දෙක වැගේ නානෙල් මෙ මුවන් පැල්ලසිඉන්න හුඟ දෙන්නෙකෝගේ නරැක පුරුද්ධ තියනවා. මොකද කියලා කියනවා නංහල පහල ගෙදරක උදවිය ටිකක් හයෙන් කතා කෙරුවක් අමුත් එක්කේ ගෙදෙට වත්? බල කද බන්ද කියලා විස්තර දැනගෙනට ඒ පංගුවක් ගැමියන්ගේ සිරි ටක්ෂයේ මට මතකයි දවසක් කතාව නැවත්තල සීයගෙන්ආහගන්ට අපි අපපච්චෝ බේර ගන්ටනේ නමේ ඉම ඉක්මට එටගො ක න බිසෝට ඉවසීමක් නෑ නාමෙල් යා නන්දෑ පොලිසියේ නවත් අගන්න ඉන්නේ හැයි කියන්න පුරස්්නිට හම් මගදාය ඇත හේතුව දැන්නගත්තුොත් මේ බිසෝවිතර ගනේවෙයි. නාමෙල්ලු සන්තෝසවේ ඒ හේතුවට මේ අනෙසයේ එමනම් මම ඒ රහස නොකිය හංග ගන්නන් මට විතරක්වත් කියන්නට මොකුදුණේ කියලා මට ඇවුණ ඒටික. ඒමටි විතර දේරහස දැනගඩන ඇස මොකම අිරහස නන නන. බිසෝද දැන්න ගන්තම ඕන්න දෙයක්ත්තමයි සිද්ධ වුණේ. නොමුත් තේහරය කියන්ත කලින් දැම්මේටිකට මෙතන පාරේ හාමිහා යන උදවිය කී දෙනෙක්. අරගේ ටුවගාව නැවතිල්ලාහගේ නටියද එක කියන්නේ? රහසක් කියලා පිහිතන්නදේ ලෝකයා දන්නවා මෙම कोො යාකාරෙන් හරි ඒ කියන්නේ අනික් හැමෝම ඔය කියන රහස ගැන දන්නවා බිසෝයි මයි ඇරෙන්ට ඒන ඇයි හස අවදුර රත් වසන් කරන්නසි අපිවි දෙබරු දශ්ට කරපු මී හරක් වගේ ඔය රහස ඇහිච්ච ගමන් ආතබූත කඩාගෙන දුවන්නේ නෑ සියට දැන්වත් බැරිද කියන්ටක අපි ඉත්තල කැකෑරණ වේදනාව නිවාගන්ට කියන්න කුසිේ. මේ මේ ඔය කතාවේ බැරෑරුම් හරිය වහගෙන. හැල්ල හරය විතරක් කිවත් ඇතිසිේ මුලින්ම කියන්ට මගේ අපපච්චි පොලිසිය නතර කරගෙන ඉන්න ඇයි කියලා. මොකද කරපු වැරද්ද. ඕොන්න හෙනම් මං ඒක කියන්නවා ඒහත්තට ඒ වැරදීම. අම්ම පින්සිතවයි කතානොකළන්ට. ඇම නම් ලොකුට මේකකි අන්ට ඉඩ දේලා මං යන්නන්කො අහකත නෑසිහි බිසෝගය අම්මගේ හිත වාව ගන්ට බෑ පවුලෙ කාටාරය සුළු දෙයක් සිද්ධ වුනත්. මගේ අම්මත් ඒේමයි ඒ කියන්නේ? මගේ අපපච මිලියෙක් මැරුවයි කියල සැකේට හිරබාරට අරගෙන වගේ නාමේ අප හිද යනෙ හොකත් මේ සිදධ කට කඩ කටසු! කටපියාගන්න හෝ දැයි බෙසෝ! ඔය ව කැපෙන්න වචෙන්න නොකිය. මගේ මනුසය මිනිහෙතියාමීයෙක්වත් මැරුවනෑ ජීවිතයට ඇයි හෙව හම්මා කටපියාගෙන ඉන්ට නැත්ත මයිනාමනු කෙරෙම් යන්වා පොලිසි එපා! එපා එපාදුවේ ඔය දෙන්නා පොලිසිය පැත්ත මලාතුකට පේටවත් යට එපා. හම ඔයට අතිම් වහගෙන එක වචචනයක්වත් ලොකිය නිශ්ශබ්දවෙන්ට හරිසියේ දැන් කියට අපි දෙන්න මේ පැලැස්ේ නොහිට රටවටාගිය කීප දවසේ මේ පැලස්සි සිද්ධිවිච්චි මහා අභිරස් කතාපෝත ගන්ටකෝ ආන්න හරි හොද නහැඩියාවක ලක්කන්නු අත දැන්නද ඇන්නන්න ගේටුව ගාාවත් කවුරුුවත් නෑ කියලා එහින්දා මන්ගේ අබිරහස් කතන්දරේ කියන්න. හැබැයිතින් මේකට බිසෝගේ අම්මත් සම්බන්ධයි ඒක නෙව අම්ම ඔය හැටි බයවෙලා දඟලන්න. එතකොට බිසෝග අපපච්චිට අරටිය ගාවිම් මහු වෙන්න දඩුවම කාතහරි කනෙකුට එදා මාසිපෝයදාතරුවල රෑ . හගේ අර සිය බලාරටු බස්තම උලුක් කරගැෙන යන්න කොටට බිසෝගේ අම්මක් ඇගැහැව්වලු ආයි පායි පායිපා ඔය බස්තම උසගන්න කරුවලේ න්ට එපාකි කොහද අර්චිලේක ගනන්ගන්න නැතුව. මෙ එතුකර සිද්ධිය වනෙ කොයිසිේ. මෙල් මගේ මේගේ සරහදිගේරදි ඉති ආරචි මාතයයේ බස්තම උත්සගෙන ට හතුමොක්ද. කෞදය පහරකාණ්ටකරුව ලෙහිටි මටමක තේරෙන්න්නේ ලොකුගේ හිතා මාරුවඒ මං මේ දැන්කොත් නද බිසෝ ඒක ම බලාගන්නන් ස සිය කියන්ට වෙච්ච දෙ සේරම් මටුවනි මගේ අපපචනේ දොස්කර ගන්ටයිසිහි නම මන් දන්නවා බිසෝ ඒක මන් දන්නවා නොමුත් බිසෝ මට මේ කතාව තේරණ හැටියට ඒ පහරකාපු හොරාහරි කවුරුහරරි මේ වෙදසිියගේ ගෙට්ුවෙන් එලියදෙහිටිය? එහෙම නම් මිනි කෝමද මෙහට වේදරෑ. ඇයි අපපච්චි දයිර අම්මවත් එක් කලා වෙද ගෙදරටාවේ? මට මේක තේරෙන්නෑ නස. කා ඒ කාරි බිසෝ ඒ කිසි කෙනෙක් දන්න නෑ. කොටිම ලොකුවත් දැන්නගැෙන හිටියේ එන. නොමුත්ේ ආපු මනුස්සයා කාරෙකකිනුයි මෙහාට ඇවිත්තෙන්න්නේෙ. ම්ඒ ඇවිල්ලා ඒකරුවල රෑ ආනර කැප්පිටිය පඳුරුලඟගේ කායෙක නවත්තලා එක දොර හැරරැල්ලා. ආය වහල. එමිින් හෙමි මගේ මේ ගේට්ුවදියාට ඇවිද්දගෙන ඇවිල්ල තියනවා. කාරුවල්ලේ . මනන්තවත් එපා එපා ඔය බස්තමවලු කර ගැනකරුවනේයන්ට කියලා හවිනේ ඒ කාරකින් බෑල්ලා කරුවලේ අපමේ මනුස්සේට ගහන්ටේ අන්ට එපා කියලත් මංකේග මටුණ දස් නොඩස් කාලා බැට දෙන්නවා හ. කොඩසයක් කේගහෙව්වා මේ මමයි මමයි ගාන්ට එපා කියලා හිතුකොටටම අපේ අරච්චිල කේගාලාකිවා උඹ තමයි මං හඔය ඔයා යිටියේ ඉදා ඉදා තව එක කියලා දඩාස් ගලාතවත් පාරගවා හිහි පාරය දෙනකොටබ බුතු මෝ කියලා කයගාගෙන ඇදවේ හ මොයිදේ කියනෙහි අප පච්චිට පිස්වඇදිල දේම ගේෙව්වේ එකන නන්න අදුරන්නල කෙනෙකුට න නාමේ අපි යමු හෙමනු සැවත් බලාගෙන අප පච්චිවත් බලාගෙන පච්චට ඇපදීලා බේරාගෙන ඉන්ට සේරටම කලින්දුවේ මට බේ අර පරණ බල්‍යතනයම ඉන්ට දවේ. ඒ පාර නැතිකරන්ට. විටන්නේ මයද මාවාට සංහෝ ගෝකයිකව්ේ ඔය කතාව අහල්ලාහා දෙබරු දක්ට කරා පු සත්තුවාගේ නටන්ඩ එපා කියලා නැද්දනම සම්පූර්ණ ඇත්තසයේ බිසු මේක ආම්මෙන් සිද්ධ විච්චා කරත ැබයක් වගේ පෙනෙන්නේ මේක මුල්ම හේතුව මොකක්ද කියලා තෙරුගන්නනැතුව ෑ මේ ගැන ට යමක් කියන්නට ඔයාගේ ඔ නියමානුකූල හේදු සාධක හොයන්ට කලින් මට ඕනි මය අපපච්චිවර පොලිස් බාරය මුදාගෙන හෝේ මටතුනතරයි අනිතෙක්ක දනිස් ගැඩිලා ඔොත්බලවනම් ම මා මටයි අන්තෝ ජත බහි ජටා කිව් අවාගේ ඇැතුලෙත් ගැටලු පිටත් ගැටල් මොකද මේ ප්‍රශ්නේ. සීයකීවා විද්‍ය පඳුරට වැදුනේ හාවට කියලා. අන්නේ පහර වැදුන කාටද කියලා දැනගැන්ටවුන මට බිසෝ. මේහට නමල් අපපච්චි නිකම්ම ආවට ගියාට කෙනෙකුට පහර ගන්න නෑ. එක්කෝ ඒ කලුවරේාවේ හොරෙක්. ගෙවල් බෙනෙන්නේෙක්. එම නැත්තම් ඒවගේ නරක නමක් තියෙන. මේ බැරුුණාදේ මනුස්සයගේ කටහන්ඩින් කවද කියලා අඳු ගණ්ඩ මට පිස්සුදදාමෙන්. හොරෙක් තක්කඩිය කික කතා කරලා කටහන අඳන ග්ඩද කියන්නේ. ඔයාට පොලිසිරයන්ට බැරනම් අන් නෝ මයි අපපච්චෝ බේර ගන්ඩ. ෝ හෝ පොඩ්දක් හෝ පෝඩක් හෝ. මට තව එක දෙයක් කියන්න තියනවා. බිසෝගි අම්ම කීවනේද පොළු පහර දෙනකොටට? මනුස ගහන් ටිපා ගහන් ටිපා මේ මමයි කියල කෑගැවයි කියලා ඒ මනුසේ ම කියද කෑගැවන්න ේ මේ මමයි කියන කොටම උම තමයි මං හය ඔයා හිටියේ කියන ගම ඉදා තව එකක් කියල දඩත්කාලතාත් පාරග එතොට මේ මනුසය බුදු මෝ කියලේගග නැිටු චල් හරි හරි භාගදා ඒ මහා කලුවරදා රෑ අරච්චිමාත්‍යය පහරදිර තියෙන්නේෙ කිසිම වැරැද්දක් නොකරපු අහින් සකයකුට වෙන්ටත් පුළුවන්. එහමනත් නම් වැරදිකරපු කෙනෙක් කියලා අහක හිටිය. නිවැරදි නියකුට වෙන්ටත් පුලුව නෙදෙසිී. ඒකයිනාමල් මංකිෙව්වේ. විද්ධ පඳු රට නොමුත් වැදුනේ හාවට කියන්න මේ. අපේ අර පරන ගැමිපිරුල්ල. ඒ මනුස්සයගේ දනිස් දෙක කැරිලයි කියලා හිත නොදසී. හ! ස්පිටිතාලේ ඉන්නේ මනුසයාගේ තත්ත්්‍ය බලාගන්න පුළුවන් වෙන්න බිසෝ. වෛද්‍ය වාර්තාවලින් විතරයි. ඇැබැයිඉතිං ඒකටට කොච්චරය කල්යයිද කියලා කියන්නට මන්නන් දන්න නෑ. එ විස්තර කිසිම දෙයක් ගැන්න මං මොකූදම දන්න නෑවෝන්. ඒ කියන්නේ තීරණය දෙනකල් අප ජිට ගෙදරෙන්ට බැරිවදසී. ඒ ගැන්නත් කියන්නට කිසිම දෙයක් මන්දන්න නෑනුවේ බිසෝ. ඉතින් බිසෝග අම්මට බැරවුණාද මේ ඒ පහරකාපු මිනිගේ කටාන්ඩින්. ඒ මනුසය කවුද කියල අඳුරගන්ට. කරුවලේ මං කෝමදය අදනා ගන්නේ. ඉත්තකරුවල රේට තිය අදවල්ටත් මගේ ඇහි දැම්පන්වාටුඉළෝ. අම්මා මේ නාමෙන් ලහන්නේ ඒ පහරකාගෙන කෑගහපු තැනැත්තගේ කටහඬෙන්වත් ඒ කෞදෙකිලා අඳුන ගන්නඩ බැරි වුණාද කියලයි. නිත් සධ්‍යයෙන්ෙක් කන්නටන අම්මා. ඇසට නෙවේනිේ. හ ඒක මන් දන්නවා! ඒඒ මහකරුවල පෝය දවසේ මේ අහන්නවාමින් නිසුනේ. අපි මෙතැන මේ ගොඩිම්මත් එෙන් එක පුරක්්නවලට උත්තර හෝයනවාට වනාා? අරකද කෙලිම්ම පොලිසියට ගොහින් අරකිල්ලට ඇපදීලා බේරගෙන ගෙදර අගෙන නේක ගොඩ ඉඳ ලපී නන්ඩ බෑනෙව. ඔසි එකර ඇත්ත නාමේ අපි අම්පොලිසියට ෙනතුේ අනේ යානැත්ව මය මට තනි වෙලා ජීවත් අමා තඳන්ට එපාම අපි දෙන්නා අතරනොකුත්වාද බේද පට ලැවිලීති බාතාමයි. උන්දේ මගේ ස්වාමි පුුරුසය. බිසෝගේකම පියනන්ද. මේ බිසෝ අම්මා එහෙ ගියලුත් අඩන්ට පටන් ගත්තුත්. මේක තමයි. ඒමනං අම්ම නවත්තල අපි විතර කිය අමුත. මට වුනාම්ප ලගත කරපුදේ. නේමං ඉන්නේ නේ මාතෙනවායන්ට? මේ සීයමොකොද කියන්නේ ඔන්න ඔය ආ දෙන්නාමල් යන්න එහෙන යමු අද මොන් පැලැස්සේ රඟපෑම් රම්යා වනික සේකර උලපනේ ගුණසේකර රත්නා ලාලනයේ ජයකුඩි සහ රෝහණ සිරිවර්ධන නාදශික්ෂණය ජයන්ත චන්්‍රලාල් කලාශූරී මුොදලිනායක සෝමරත්නයන් ගුවන් බිදුලියට රජනා කරන මුවන් පැලැස්ස निஷපதනีย நாஜமான.